ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගෙවියන දිනයේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න. ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයා ඝාතන කල්ලියම පොලිස් අත්අඩංගුවට රඳවා ප්‍රශ්න කිරීමටත් අධිකරණයෙන් අවසර. උතුරු නැගෙනහිර හමුදා සෙබළුන් අවම කර ඉඩම් නැවත ලබා දීම කඩිනම් කළ යුතුයි. මහලේකම් බෑන් කී මූන් කියයි. සංහිඳියාව ශක්තිමත් කර යහපත් රටක් නිර්මාණය කිරීමට මහලේකම්වරයාගෙන් කාලය හා අවස්ථාව ඉල්ලා සිටි බව ජනපති පවසයි. හිටපු ජනපති මහින්දට මැලේසියාවේදී අදත් දෙමළ ඩයස්පෝරාවෙන් දැඩි විරෝධය. බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සුලේමාන් මහතා පැහැර ගැනුනේ කප්පම් ලබා ගැනීමේ අරමුණින්ම බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා අතරංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ අදහස් පළ කළා. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 8 දෙනා කොළඹ අපරාධ කොට්ටාසය යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර ලබා දී තිබෙනවා. මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා හැටියට අපි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු ෆකීර් අස්ලම් මොහොමඩ් ෆසීල් නැමැති පුද්ගලයා. ඔහු පරාම් සහ ෂාන් නැමැති තවත් නම් දෙකකින් හඳුන්වනවා. මේ පුද්ගලයා මේ ව්‍යාපාරිකයාගේ බැංකුවට මුදල් රැගෙන යාම මේ සියලු කටයුතු කර තිබෙන්නේ මොහු විසින්. මොහු දන්නවා කෝටි ගණනක මුදල් හුවමාරු වෙන බව. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා සැලැස්මක් ක්‍රියාත්මක කරා තමන්ගේ ස්වාමියා පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබා ගැනීමට. දැන් මේ සිද්ධියට සම්බන්ධව 5 දෙනෙක් පැමිණියා. මේ පැමිණි 5 දෙනාම කොළඹට ආසන්න ප්‍රදේශවල පුද්ගලින්. ඔවුන් සියලු දෙනාම පාහේ නාටාමි රැකියාවේ දෙන අය එක් ත්‍රිරෝගගත රියදුරෙක් සිටිනවා. මේ සිද්ධියට සති එකහමාරකට පෙරත් මේ පැහැර ගැනීම සිදු කරන්න ඔවුන් උත්සාහ කළා. නමුත් එදින එක සාර්ථක වුණේ නැහැ. අනතුරුව එම පිරිස ව්‍යාපාරිකයාගේ මලසිරුර, මාවනැල්ල, හෙම්මාතකම, රුකුලගම ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ තමා පලා ගොස් තිබෙනවා. ඔහුගේ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 24 වනදා පස්වරුවේ. මේ ව්‍යාපාරිකයා පැහැර ගැනීමට එදින ඔවුන් පැමිණ තිබෙන්නේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් රුපියල් 43,000ක් ලබා දීලා කුලියට ලබාගත් රතයකින් ඒ තැන්පත් කරපු මුදල මේ ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ ස්වර්ණාභරණ උගස් තබා ලබාගෙන තියෙන බවටත් අපිට අනාවරණය වෙලා තියෙනවා. මාළු කපන මන්නේක මිටෙන් පහර දීමක් කරේ. ඒ අනුව ඔහු වැටීමකට ලක් වෙලා තියෙනවා. පහර දීමෙන් පසුව මොවුන් දැනගත්තා අතරමගදී මොහු මියගොස් තිබෙන බව. ඒ නිසා තමයි ඒ මෘත ශරීරය විසිකර දමා පලා ගියේ. ඔහුව කෑගල්ලට රැගෙන ගොස් තිබෙන්නේ මේ ප්‍රධාන මාර්ගවලින් නෙමෙයි. ඔවුන් පොලිස් මාර්ග බාධක මගහරිමින් තමයි මාවනැල්ල කෑගලට පැමිණියේ. මොවුන්ගේ සහයට තවත් 3 දෙනෙක් කොළඹ සිට වාහනයක් කුලියටගෙන ගමන් කරා මාවනැල්ල ප්‍රදේශයට. ඊට පසුදින මොහු මිය ගිය බව දැනගෙනත් පියාට 22 වෙනිදා 9:02 දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒ මුදල ඉල්ලා සිටිමින් පහුවදා ගිය 3 දෙනාගෙන් එක අයෙක් තමයි දුරකථන ඇමතුම ලබා දුන්නේ. මේ 8 දෙනාගෙන් 6 දෙනෙක්ම මුස්ලිම් ජාතිකයින්, එක අයෙක් දෙමළ ජාතිකයෙක්, අනෙක් තැනැත්තා සිංහල පුද්ගලයෙක්. හැම කෙනෙක්ම අවුරුදු 24-30 අතර අය තමයි. මේ අතර මීට පෙර අවස්ථාවකදී සිදු වූ සිදුවීමක් පිළිබඳව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය වුණා. පසුගිය ගංවතුර සමයේ සේදවත්ත ප්‍රදේශයේ මේ ප්‍රධාන සැකකරුගේ නිවස යටවෙච්ච අවස්ථාවේදී රුපියල් 105,000 මේ මරණකරු මේ පුද්ගලයාට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔහුගේ බිරිඳ තවත් 50,000ක මුදලක් ලබාගෙන තියෙනවා. ඒ ආකාරයට කටයුතු කරපු කෙනෙක් තමයි මේ ආකාරයට මේ අපරාධය සම්පූර්ණයෙන්ම සැලසුම් කරේ. මේ අතර අත්අඩංගුවට සැකකරුවන් කොළඹ අපරාධ කොට්ටාසය යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද අධිකරණය අවසර ලබා දුන්නා. ඒ සැකකරුවන් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල ප්‍රශංසනීය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය. මිරට සංචාරික නිරත එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කි මුන් මහතා අද පෙරවරුවේ තිරසාර සාමයක් කරා තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම මැයින් වූ සම්මන්ත්‍රණයකට සහභාගී වුණා. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මිරට නිවාසික සම්බන්ධීකාරක ඌනා මැකූලියතුළු පිරිසක් දෙක්ව සිටියා.
Sri Lankan government that took office on 8th January last year, led by President Maithripala Sirisena. ජනවාරි 8 වෙනිදා බලයට පත් වුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ දියත් කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මේ වන විට ඉතා සතුටුදායක වර්ධනයක් ලබාගෙන ඇති බව පේනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට මගේ කෘතඥතාවය පුද කිරීමට කැමති 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේ පැවති නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමත් මම හිතන්නේ ජාතීන් අතර සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීමටගත් සාධනීය පියවරක් හැටියටයි. නමුත් ගෙවි ගිය සමයේ සිදු වූ ඇතම් සිදුවීම් වලට මෙදී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තවමත් රජයට සිදු කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. මේ වෙලාවේ මම ඉල්ලා සිටින කැමැති අත්පත් කරගත් ඉඩම් නැවත සිවිල් ජනතාව වෙත ලබා දීමේ වැඩපිළිවෙල වේගවත් කර නැවත ඔවුන්ට තමන්ගේ ගම්බිම් කරා යාමට ඉඩ සලසා දෙන ලෙසට. ඒ වගේම උතුරු නැගෙනහිර ස්ථානගත කර ඇති හමුදා බලයනි සංඛ්‍යාව අඩු කිරීමට හැකිනම් එයම ප්‍රදේශවල ජනතාවගේ විශ්වාසය වැඩි කිරීමටත් පීඩනය අඩු කිරීමටත් හේතුවක් වනු ඇති. ඉහත කී කාරණා සාක්ෂාත් කර ගැනීම එක් රැයකින් කළ හැකි දෙයක් නොවන බව අප සැම පිළිගන්නා කාරණයක්. මේ යන ගමනේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අප කැපවී සිටින බවත් මා කියන්න කැමතියි. ස්තුති නන්ද්‍රි ශුක්‍රන් ජාජිල්ලන් තෑන්ක් යූ මච්. අනතුරු අද පසොර්වේක් සජාතින්ගේ මහලේකම්වරයා උතුරු පළාතේ සංචාරයක නිරත වුණා. උතුරු පළාතට පැමිණි මහලේකම්වරයා අනුකාර නිල නිවසේදී උතුරු පළාත අනුකාර රෙජිනෝල් කුරේ මහතා විසින් දමිළ සම්ප්‍රදායන්ට අනුව පිළිගැනීම විශේෂත්වයක්. පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කි මුන් මහතා අනතුරුව යාපනයේ මහජන පුස්තකාලයේදී දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් හමු වී සාකච්ඡා පැවැත්වුවා. ලේකම් තුමාත් එක්ක අපේ සාකච්ඡා කරපු වෙලාවේදී ඉඩම් නිදහස් කරන්න ඕනේ, දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ඕනේ, අකවුන්ටබිලිටි ගැන තමා කතා කරපු වශයෙන්ුත් ඒක ක්‍රියාත්මක කරන්නට වැඩ කරනවා බව අපිට සාතික දුන්නා. අනතුරුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමු වුණා. I had occasion to point out to him that when 2009 Ban Ki-moon mahata pæmini avasthave manava himika maraksha kirimata rajya parishwendun porundu pilibandawa api mehedi sihipat kala api penwa dunna ohuge sancharayen wasara 7k gata viyadat tawamat trastha mardana panata kriyaatmaka bawa ehedi ohu sandahan kala e ivat kar ganimata saha e yatate randawa gane sitna pirisa nidahas kaliyutu bawadat rajyata upades dun bawa also should be allowed to be released mahalekamwarya deshapalana niyojitayan samaga sahakarcha pawathwana ataraturu demuna jathika sandahana uturu palat sabha mantri mk sivajilingam mahata athulu aturu dannuwange paulala samajikayan pirisak yapane pustakale idiri pitati virodhatawakada nirathuna පසු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යාපනයේ වලිකාම උතුරු ප්‍රදේශයේ නැවත පදිංචි කළ ජනතාව හමු වී ඔවුන් සමගද කතා බහ කළා. සංහිඳියාව ශක්තිමත් කොට යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා තමන්ට කාලය හා අවස්ථාව ලබා දෙන්නේයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කි මුන් මහතාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. පසුගිය රජය කටයුතු කළ ආකාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සුහදතාවය බිඳිලා තිබුණේ ලංකාවේ කාර්යාලයේ ඉදිරිපිට ගිහිල්ලා කැබිනට් ඇමතිවරයෙක් උපවාස කළා, රාජ්‍ය නායකයා ගිහින් උපවාස කරපු ඇමතිවරයාට තැඹිලි පොවලා, සාමාන්‍යයෙන් ගමේ ඉන්න මිනිස්සු අර හන්දිවලට ඇවිල්ලා එක පැත්තකින් සරම උස්සගෙන ඇඟේ හයිය පෙන්නනවා වගේ වැඩක් තමයි ඒ කෙරුවේ කියලායි මට නම් ඒ කාලෙත් හිතුනේ. බෑන් කිමුන් මහත්තුමා ඊයේ නිල සාකච්ඡාවේදී අපේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ඉතාම පැහැදීමකින් කටයුතු කළේ. එතුමා දැඩි ලෙස අගය කළේ 19 වෙනි සංශෝධනය. ස්වාධීන කොමිෂන් සභාවල කෙරෙන කටයුතු සම්බන්ධයෙන් සතුට ආශිර්වාදයේ වගේම එතුමා ප්‍රකාශ කළා මේ කරගෙන යන වැඩපිළිවෙල ඔබේ නායකත්වයේ තුල කරගෙන යන්න UN එක විදිහට දෙන්න පුළුවන් ඉහළම සහයෝගය සෑම විටම ලබා දෙනවායි කියන එක. මං කිව්වා උතුරේ සහ දකුණේ අන්තවාදී කොටස් බොහෝ දේවල් වැරදි විදිහට විග්‍රහ කරනවා. උතුරේ අන්තවාදී කොටස් ප්‍රශ්න විසඳීම පිළිබඳව පැය 24න් කරන්න කියන කතාව තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන මට හොඳ රටක් හදන්න. හිමින් ගමනකට මට ඉඩ දෙන්න කියන එක මම ඊ බොහොම පැහැදිලිව කිව්වා. ඉතින් එතුමා බොහොම සිනහමුසු මුණින් අපි එහෙම කිසි කරදරයක් කරන්නේ ඔබ කරන වැඩ ටික බොහොම සංසුන්ව කරගෙන යන්න. එතුමා කිව්වේ නෑ මේ කිසි දෙයක් මෙච්චර කාලෙකින් කරන්න, මෙහෙම කරන්න, හදිස්සිය කරන්න, මාස මෙච්චරකින් කරන්න එහෙම කිව්වේ නෑ.
මෙහිදී මාධ්‍යාතන ප්‍රධානීන්ට ජනාධිපතිවරයා වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමි වූ අතර මාතර වේදිකාවකදී ප්‍රකාශ කළ රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. මගේ කතාවේදී කිව්වේ මම ගාව හෙළි නොකරන දේශපාලන රහස් තියෙනවායි කියලා. හැබැයි ඉතින් මේ මාධ්‍ය මිත්‍රයෝම මේ හදාගත්තා මේක ෆයිල් එකකට. මගේ වෙනත් මම නොකියපු කරුණු තියෙනවා මේවා කියන්න සිද්ධ වෙනවායි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. දැන් හතරවෙනිදා සංවත්සර උත්සවයේ දිහා බලනකොට ඔබටත් රටේ මහජනයාටත් හැම කෙනෙකුටම තේරෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මගේ නායකත්වය සහ පක්ෂය කොතරම් ශක්තිමත්ද කියන කාරණා. ඒක නිසා ඔය කියන කාරණා මේ ලොකු බරපතල නැත්නම් මේ කොරහ ඇතුලේ කිඹුල්ලු දාගින්නේ නැහැ මම. මේ අතර ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට නීති විරෝධී ලෙස ඇතුළු වී දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පාසල් සිසුවා සහ තරුණයා පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳවද මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. මේ පරීක්ෂණ දාරයෙන් වෙහෙස වහන්සේලා ලොකු පරීක්ෂණයක් කරලා අධිකරණයට ඉදිරිපත් කළා තියෙනවා. හදිස්සි වෙන්න හොඳ නැහැ. මොකද ඌරාදර්ශයේ තව වෙන වෙන හිට යන්නත් හොඳ නැහැ. මම ඉතින් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් විදියට හිතනවා. මේ අතර ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට නීති විරෝධී ලෙස ඇතුළු වී දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පාසල් සිසුවා සහ තරුණයා අද අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිළිපිටිය මහතා නියෝග කළා. ඒ සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ශක්තිමත් හා අර්ථවත් කලාපීය සහයෝගිතාවක් තුළින් ඉන්දිය සාගර පාලන නීති පද්ධතියක් ගොඩනගා ගැනීමට හැකි පදනම සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ සිංගප්පූරුවේ පැවති 2016 ඉන්දිය සාගර සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින්. 2016 ඉන්දිය සාගර සමුළුව ඊයේ රාත්‍රියේ සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්ුණේ රටවල් 21ක නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන්. ස්කයිප් තාක්ෂණය ඔස්සේ සමුළු ඇමතු ඉන්දිය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවේ ඉන්දිය සාගරය ආසන්න රාජ්‍යන් අතර ආර්ථික වෙළඳ සමාජීය සංස්කෘතික හා තාක්ෂණික සම්බන්දතා ගොඩනැංවීමේ වේදිකාවක් බවයි. 2016 ඉන්දිය සාගර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා Today, the Indian Ocean Rim Association Indian Sagar Kalapiya Sangamaya Kalapiya Sahayogithawa Sambandhen Apekshita Aramunu Sampurnenma Itukirimata Adawana Vita Apawasath Vela Tiyenawa. India Sagareta Adala Upayamargika Sankalpa Sakatcha Karana Avasthawaladi Ema Sangamaya Pasuwanne Udasina Tattwayaka. Arambayak Hetiyata SAAK Saha ASEAN Sangvidhana Nayakin Athara Sangvadayak Arambha Kirima Tamai Dan Awashya Vela Tiyenne. Mehi Awasana Aramuna Viyutte Indian Sagara Palana Niti Paddathiya Pilibanda Ekangatawak Athi Karaganeemai. Loke Aarthika Balaya Dan Nawathath ආසියාව දෙසට යොමු වෙමින් පවතිනවා. මීට අමතරව ගෝලීය මූල්‍ය පද්ධතිය තනි මුදල් ඒකකයකින් මෙහෙවූ ජාත්‍යන්තර පද්ධතියක සිට බහු මුදල් ඒකක පද්ධතියක් දෙසට හැරෙමින් පවතිනවා. නව පාරිභෝගික වෙළඳපොළ හා ආසියානු මධ්‍යම පන්තිය පුළුල් වීම නිසා සාම්ප්‍රදායික වෙළඳපොළ සංකල්පය මේ වන විට වෙනස් වෙමින් පවතිනවා. ආසියාව වේගෙන් සංවර්ධනය වෙන්නේ කොහොමද කියලා අපට අද නියත වශයෙන්ම දැනගන්න පුළුවන්. How Asia is growing at a tremendous pace. ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා වන ක්‍රියාවලියේදී දේශපාලන පක්ෂවල ශක්තිය හා කැපවීම වැදගත් වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මැලේසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනය අමතමින්. ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයේ නවවන සැසිවාරය මෙවර පැවැත්වෙන්නේ මලයාසියාවේ කුවාලාලම්පූර් නුවර පුත්‍රාලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී. ඊට රටවල් රසක දේශපාලන පක්ෂ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා. Political parties are the lifeblood of the process of representative democracy. ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා වන ක්‍රියාවලියේදී දේශපාලන පක්ෂ වැදගත් ස්ථානයක් උසලනවා. ඔවුන්ගේ ශක්තිය සහ කැපවීම පාර්ලිමේන්තු ක්‍රියාවලිය සඳහා වැදගත් වගේම එය අපේ ජනතාවගේ අරමුණු සාධනෙහිලාද වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව දේශ බලන විට ත්‍රස්තවාදය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇති කිරීමටත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමටත් අපිට හැකියාව ලැබිලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්මින් ත්‍රස්තවාදය පරාජය කිරීම කෙරෙහි මේ වන විට ලෝකයේම අවධානය යොමු වෙලයි තියෙන්නේ. සියලු වැදගත් කාරණාවලදී එකම ආසියාවක් ලෙස නැගී සිටීමේ අවශ්‍යතාව අප අවධාරණය කළ යුතුයි. මතක තියාගන්න. එය තමයි අපේ ශක්තිය. මේ ආසියාවේ ශතවර්ෂයයි. ලෝක ආර්ථිකය අපේ ජනතාව දෙසට නැඹුරු වෙලයි තියෙන්නේ. The global economy will be driven and led by friends in our nations. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කරමින් සමුළුව පැවති මලයාසියාවේ කුවාලාලම්පූර් නුවර පුත්‍රාලෝක වෙළඳ මධ්‍යස්ථාන ඉදිරිපිට දෙමළ ඩයස්පෝරාවේ සමාජිකයන් පිරිසක් අදත විරෝධතාවයේ නිරත වුණා. ಕುಡಿ ಕೊಡಿ ಏನಾದರೂ ತೂಕಿ ಕೇಳೋ ಕುಡಿ ಕೊಡಿ
කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උත්සවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී නොවීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් සලහපිරුම මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයට පෙර අදට ඊදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැමරුවේ මේ ආකාරයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබ පන්දිණයක් වේවා, ඔබ අනාගතයක් වේවා කියන මන්ත්‍රීවරු පක්ෂ ජනතාමාගේ පණිවිඩය, ඒතුළු ඒකාබද්ධ විපක්ෂයේ පණිවිඩය ඉදිරිපත් කරමින් අපේ 65 වන පන්දිණය ඉතාම නිරෝගීමත් පන්දිණයක් කොටපත් වේවා. ඒ වගේම කේක් එකක් පටවන්න. මාධ්‍යවේදීන් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපන්දිනයක් සමරපු පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. අපේ ආසන බල මණ්ඩලවල ඒකමතික තීරණය වුණේ ප්‍රධාන කරුණු තුනක් නිසා අපි සංවත්සරයට සහභාගී නොවිය යුතු බවයි. ඒ පළවෙනි කාරණාව තමයි එජාපයට ගැති දේශපාලන ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම. දෙවෙනි කාරණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව කරනු ලබන චරිත ඝාතන, අවලාද, කුමන්ත්‍රණවලට විරෝධය පළ කිරීම. තුන්වෙනි කාරණේ තමයි මේ විරෝධය හරහා අපේ ආදරණීය පක්ෂය නිවරදි මාවතකට යොමු කර ගැනීම සඳහා ගනු ලබන අවංක උත්සාහය. එහෙම නැත්නම් මේක මෛත්‍රීපාල ශ්‍රීසේන ජලන්තතුමත් එක්ක තියෙන පෞද්ගලික තරහකට, වෛරයකට, පක්ෂයේ ඇතමුන් ගෙනියන දේශහත ක්‍රියාමාර්ග හින්දා නෙමේ දේශපාලන ගැටලුවක් අපිට තියෙන්නේ. 65 වෙනි සංවත්සරය තුලදී අපි මේ තීන්දුව ගන්නවා. එහෙම නැත්නම් 66 වෙනි සංවත්සරය සමරන වෙලාවට අපේ පක්ෂය සිරිකොත ශාඛාවක් බවට පත්වීම වළක්වා ගත යුතු නිසා. මම දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමා මැලේසියාවට පැනලා ගියලු සංවත්සරයෙන් මිදෙන්න ඕන කමට. මේව ශුද්ධ උබරු. දැන් මං අපි දැන් ඔබට සඳහන් කරා ඉතාලම පැහැදිලිව ඌ ආකාරබයක් කළා තමයි අපි ওই කතාව කිව්වේ. ඍජුවම කියන්න අපි මේකට යන්නේ නැහැ කියලා කියන්න පුළුවන් හැකියාව තියෙනවද? සංවත්සරයට සහභාගී නොවන ලෙස කරපු ඉල්ලීම. ඒ අනුව අපි සහභාගී නොවන්නේ ඇයි කියලා මේ සියලු දේවල් පැහැදිලි කරා. කවදා හරි තැනකදී ඔබතුමාලාට ආයි පාත්‍රක වෙනස් කරන්න වුණොත් අපි අරක එහෙම කිව්වේ නැහැ කියලා කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ලොකු කාරණා ගොඩක් අස්සේ ඔක කිව්වට පස්සේ. දැන් කරුණු තුනක් යටතේ නොයන බව පැහැදිලිව කිව්වනේ ඉතින්. 65 වෙනි සංවත්සරේ සහභාගී වෙනවද නැද්ද කියන එක අපි කියන්නත් කලින් ජනතාව නැගිටලා කෑගහලා සහභාගී වෙන්න එපා කිව්වා. එතන ඔබතුමාලා දැන් මේ වගේ දෙයකට විතරයි ඔය ජනතාව දාගන්නේ. නෑ 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 නෑ. අපිට මොකද්ද අපිට මග පෙන්නන ලියවිල්ල? අපිට මැතිවරණ ප්‍රකාශනයක් තියෙනවා. ඉතාල පැහැදිලිව කියනෝනේ. අපි ඡන්දේ ජනතාවගෙන් ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා කියලා. දැන් ඉන්න පක්ෂ ලේකම්තුමාට අවුරුදු 12යි බණ්ඩාරනායක මැතිනිය මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරය දෙනකොට. අපි සංවත්සරය වෙනුවෙන් ආණ්ඩුව ඇතුලේ ඉන්න හදවතින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබදියා කියන සිරු දිනාටම මේ මොහොතේ අපි ආරාධනාවක් කරනවා අපිත් එක්ක අත්වල් බඳගන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උත්සවයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී නොවීමට ගෙන ඇති තීරණය පිළිබඳව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරුන් මාධ්‍යවේදීන් අදහස් පළ කළා. ඒ පක්ෂ සංවත්සරයේ පැවැත්වෙන කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි. 65 වෙනි සම්වත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේක් කපපු එක පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. නමුත් ප්‍රධාන සම්මන්ත්‍රණයට සහභාගී නොවෙන්නවා කියලා ගත්තු තීන්දුව මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට පාක්ෂිකව කවදාවත් අනුමත කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න කටයුතු කිරීමක් විදියට තමයි පාක්ෂිකව පිළිබඳව දකින්නේ. උපන්දිනයක් ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහට සමරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කවුරු හරි පක්ෂ සංවත්සරය වෙනුවෙන් කේක් ගෙඩියක් කැපුවා නම් අපි ස්තුතිවන්ත වෙනවා. මගේ මේක පාක්ෂිකව තමයි තමන්ගේ නායකයෝ හැබෑවට මේ තමන් වෙනුවෙන්ද මේ අරගලය කරන්නේ එහෙම නැත්නම් වෙනත් අරමුණක් වෙනුවෙන්ද කියන කාරණාව දැනගන්න පුළුවන්කම තියෙනවා. ඔබතුමාලා දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ආරාධනා කරා සහභාගී වෙන්නේ නැහැ කියන පණිවිඩය තමයි අපිට තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වෙන්නේ ICAP එකේ විශේෂ දේශනයක් කරන්න කියලා. අද වෙනකොට ඒ දේශනය ඉවර වෙලා තියෙනවා. ඒක විශේෂ දේශනයක් නෙමෙයි. ඒ නිසා එතුමාට පුළුවන් නම් හෙටත් එන්න දවස ඉඩ තියෙනවා.
ඔබයාලෙත් හිරු ප්‍රවෘත්ති සමකෙන්න. දැන් හිරු CIA විශේෂාංගය. හිරු CIA හරහා ඊයේ අපහෙලි කළේ මෙරට ආරක්ෂිත වනසතුන් නීති විරෝධී වරඳවා තබා සිටි ගාල්ල අහංගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිළිබඳවයි. අප මේ පිළිබඳව තොරතුරු ලබා දීමත් සමග වනජීවී හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් මෙම ස්ථානයේ පසුගිය 30 වෙනිදා වටලනු ලැබුවා. කෙසේ වෙතත් සංචාරක හෝටලයේ හිමිකරුවන් නිලධාරීන් හමුවේ තහනම් සතුන් නැති බව ඇඟවීමට උත්සාහ ගත්තේ මෙලෙසින්. හිමිකරු එසේ පැවසුවද තවත් විශාල තාරකා ඉබ්බන් තිදෙනෙකු හෝටල් පරිසරයෙන් සොයාගත්තා. හිරු CIA කණ්ඩායම පළමුවරට මෙහි තොරතුරු රැස් කිරීමට යාමේදී මවගෙන් වෙන් කර තිබූ දඬුලෙන් පැටවා මව සිටි කූඩුවටම දමා සිටියේ මෙලෙසින්. ආරක්ෂිත වනසතුන් නීති විරෝධීව කූඩු කරමින් කටයුතු කළ හෝටලයේ හිමිකරුවන්ට මෙම වැටලීමෙන් පසුව තම කීර්ති නාමයට හානි පැමිණේ යයි සිහිවි වැටලීම් නිලධාරීන්ගෙන් විවිධ ඉල්ලීම් කරන්නට වුණා. තමන්ට නීතිය ක්‍රියාත්මක නොකොට වෙනත් අයකු නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසද මෙහි හිමිකරුවන් ඉල්ලා සිටියේ මෙලෙසින්. වැටලීමේදී සැලලිහිණියෙකු, ලබුගිරවුන් දෙදෙනෙකු, දඬුලේනුන් දෙදෙනෙකු සහ තාරකා ඉබ්බන් සිව් දෙනෙකු එළදහරින් බහරයට ගැනුනේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකුද සමගින්. ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර මෙම වැටලීම සම්බන්ධයෙන් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා. මේක ඇමරිකන් CIA දන්නේ CIA එක තුලින් මේ තොරතුරු හොයලා වැටලීම් කිරීමෙන් මා විශාල පණිවිඩයක් රටට දෙනවා. මිනිසාට තිබෙන අයිතිය වගේම ගහකොළ සතා සිව්පාව අරස කරන්න ඕන සාත්තු කරන්න ඕන කියන පණිවිඩයක් අද ගිහිල්ලා තියෙනවා. කළ වැටලීම ගැන මම බොහොම ස්තුති පුද කරනවා. අම්මා, ඒ තමයි මෙහි පිට ඇති ආදරණීයම අකුරු තුන. කෙසේවත් දරුවන්ගේ නොසලකිල්ල හේතුවෙන් සමාජයේ හමුවේ පීඩාවට පත් වූ අම්මාවරුන් පිළිබඳ නිරන්තරයෙන් අපට ඇසීමට ලැබෙනවා. දරුවන් 15 දිනක බිහි කළද ඒ කිසිවෙකුගේ සරණක් නොලැබ එලෙස අසරණ වූ තවත් මවක් පිළිබඳ මේ පුවත අපට ඇසීමට ලැබුණේ මිහින්තලේ ප්‍රදේශයෙන්. මේ මිහින්තලේ කල්ලංචිය ගෝනෑව ප්‍රදේශයේ පදිංචි කේසීලවති. ඇගේ වයස අවුරුදු 80ක්. දරුවන් 15 දිනකට උණුසුම දුන් මේ මව අද අසරණ වෙලා තියෙන්නේ ඉන්න හිටින්නට හෝ තැනක් නොමැතිවයි. දරුවන් කුඩා කල ස්වාමියා ජීවිතයෙන් සමුගත්තද දරුවන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ ආකාරය ඇය වචනයට පෙරළුවේ මෙලෙසින්. කෙසේ වෙතත් එම ප්‍රදේශයේම ජීවත් වන ඇගේ දරුවන් මේ වන විට ඇය නොසලකා හැර තිබෙනවා. අද වෙන විට කිසිවකුගේ පිළිසරණක් නොමැතිව ඉටි රෙදිවලින් තනාගත් මේ පුංචි කූඩාරමේ සීලවති මව ජීවත් වන්නේ අසල්වැසියන්ගෙන් ලැබෙන දෙයකින් කුස පුරවා ගනිමින්. ඇගේ ඉල්ලීම දරුවන්ගේ ආදරය නොමැති තමන්ට හිසට වහලක් ලබා දෙන ලෙසයි. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවල යටිගල්පොත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන සිදු වූ අනතුරෙන් කුඩා දරුවෙකු, පස්මස් ගැබිණියක ඇතුළු සිව් දෙනෙකු මිය ගියා. මෙම අනතුරෙන් තවත් පුද්ගලින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. දේශීය ලොකුලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙන්නේ ඉල්ලමින් දඹුල්ල හා ඒ අවට ගොවි ජනතාව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා. යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටින් අවහිර කර පැයකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයයි. ඒ සමගින් දැනට අපි සමුගන්නවා.
පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවමු රාත්‍රී 9:30ට. අයිබෝවන්.